සුබ දවසක් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලගේ ෆෝන් එකෙන් ඔයාලා සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කැමති ඕනම වචනයක් ටයිප් කරලා ඒ ටයිප් කරපු වචනය MP3 voice track එකක් විදිහට සේව් කරගන්නේ කොහොමද කියලා තවත් සරලව කිව්වොතින් හඬපටයක් විදිහට සේව් කරගන්නේ කොහොමද කියලා ඉතින් මේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා bell icon එක all දාලා තියාගන්න කියලා මතක් කරන ගමන් යමු වීඩියෝ එකට. දැන් ඔයාලා play store එක open කරගන්න මෙතන search bar එකේ search කරන්න text to speech කියලා. ඊළඟට ඔයාලට මෙතන text to speech කියලා search කරපුවාම ඔයාලට ගොඩාක් app එනවා. ඔයාලා download කරගන්න ඕන මෙන්න මේ app එක text to speech TTS කියන app එක. අන්න ඒක download කරගන්න. ඒක open ඒක select කරපුවාම මෙන්න මේ විදිහට install button එක එනවා. ඔයාලට මෙතන යටින් මේකේ විස්තරත් වැටෙනවා. මේක install කරගන්න. හරි මේක install වෙලා ඉවරයි. ඊළඟට ඔයාලට තවත් app එකක් download කරගන්න තියෙනවා Play Store එකේ. ඒක ඒ app එකත් අනිවාර්යයෙන්ම මේ අපි කරන වැඩේට ඉතාම වැදගත් app එකක්. ඔයාලා ඒ app එක download කරගන්න මෙතන search කරන්න Google text to speech කියලා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක ඔයාලා download කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා ඒක ඔයාලා මේක සර්ච් කරගෙන ඔයාලට සමහර විට සමහර ෆෝන් වල මෙන්න මේ Google text to speech කියලාම පෙන්වන්නේ නැති වෙයි. සමහරලාට මෙන්න මේ විදිහට speech service by Google එන්න ඒ විදිහටත් වැටෙන්න පුළුවන්. ඔයාලා මේ icon එක හොඳට මතක තියාගන්න. මෙන්න මේක install කරගන්න. මෙතන ඔයාලගේ සමහර වෙලාවට මේ app එක ඔටෝම download කරලා හරි download වෙලා හරි තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලා හරි හොඳට බලන්න මේකේ update එකක් තියෙනවද කියලා. Update එකක් ඉල්ලනවා නම් update එකක් දෙන්න. මම මේක install කරගෙන තියෙන්නේ. ඒ හින්දා මෙතන ඔයාලට පේනවා uninstall කියලා වැටෙන්නේ. මෙන්න මේක අනිවාර්යයෙන්ම download කරගන්න මේකත්. ඊළඟට ඔයාලගේ phone එකේ ඔයාලා settings වලට යන්න. Settings එක open කරගන්න. ඊට පස්සේ settings වලට ගිහිල්ලා මේ යටම තියෙනවා general management කියලා. අන්න ඒක click කරන්න. ඊට පස්සේ ඒක click කරපුවාම ඊළඟට වැටෙනවා තියෙනවා language and input කියලා. අන්න ඒකත් click කරන්න. ඊට පස්සේ ඒක යටතේ තියෙනවා මේ යටට ගියපුවාම text to speech කියලා. අන්න ඒක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්වනවා language කියලා. අන්න ඒක click කරලා ඔයාලා මෙතන ඔයාලා දාගන්න සිංහල ශ්‍රී ලංකා කියන එක. මෙන්න මේක click කරන්න. ඊට පස්සේ මේ උඩින් තියෙන එකේදීත් මෙතන සමහර වෙලාවට ඔයාගේ මෙතන ටික් එක වැටලා තිබුණොත් Samsung text to speech කියලා අනිවාර්යෙන් මේ Google එකට හරවගන්න. මගේ එකේ වැටෙන්නේ speech service by Google කියලා. ඔයාලගේ එකේ සමහර විට text to speech Google කියලා වැටේ. මෙන්න මේක Google එකට හරවගන්න. ඊට පස්සේ ඔයාලා මේ app එක open කරගන්න. ඊට පස්සේ open කරගත්තාම මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්නේ. මෙතනින් මේ language කියන තැන තියෙනවා. මෙතනින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ මෙතන ඉංග්‍රීසි කියලා වැටලා තියෙන තැන මේක language එක වෙනස් කරන්න. මෙන්න මේ
එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලා මෙතන දාගන්න මෙන්න මේ සිංහල ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරගන්න ඊට පස්සේ මෙතන මෙන්න මේ වගේ ඔප්ෂන් කීපයක් voice 1 voice 2 voice 3 කියලා ඔප්ෂන් කීපයක් පෙන්වනවා ඔයාලට මේක මේවා ක්ලික් කරලා බලලා සිලෙක්ට් කරගන්න පුළුවන් එතනදී අපිට දීලා තියෙන්නේ මේ අපි වචනයක් ටයිප් කරද්දී ඒක ඒගොල්ලෝ ආපහු වොයිස් එකක් විදිහට දෙද්දී ඒක කියන ස්ටයිල් එක වගේ ස්ටයිල් එකක් ඒ කියන්නේ වේගය ඒ වගේ ඔප්ෂන් එකක් තමයි දීලා තියෙන්නේ මෙන්න මේ තුනක් දීලා තිනවා ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න මම මේ පළවෙනි එක දීලා මෙතන මේ ටික් එක දාලා ඩන් කරගන්නම් හරි ඊට පස්සේ ඔයාලට මෙතන කැමති වචනයක් ටයිප් කරගන්න පුළුවන් ඕනම වචනයක් ටයිප් කරලා බලමු අපි ඔයාලා මේ කැමති වචනයක් මෙන්න මේ විදිහට ටයිප් කරගෙන මෙතනින් මේ ඔයාලට මේ යට තියෙනවා මේ සවුන්ඩ් බටන් එකක් මෙන්න මේ බටන් එක මෙන්න මෙතනින් අහන්න පුළුවන් සවුන්ඩ් එක වොයිස් එක මම කුමාර ඔයාලට අන්න ඒ විදිහට අහන්න පුළුවන් ඊට පස්සේ තව මෙතන ඔයාලට ඔප්ෂන් එකක් තියෙනවා මෙතන පිච් එක වෙනස් කරගන්න පුළුවන් එතකොට ස්පීඩ් එක වොලියුම් එක මෙන්න මේ විදිහට ඔයාලට වෙනස් කරගන්න පුළුවන් වොලියුම් එක මම පොඩ්ඩක් වැඩි කරගත්තා ස්පීඩ් එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට අඩු කරගන්න පුළුවන් අඩු කරලා ඔයාලා ප්ලේ කරලා බලන්න ඔයාලට සෙට් වෙන විදිහට සේව් කරගත්ත හැකි මම කුමාර මම තව ටිකක් අඩු කරගන්න මම කුමාර අන්න ඒ විදිහට එතකොට පිච් එකත් වෙනස් කරගන්න පුළුවන් ඔයාලා මේක එක එක විදිහට වෙනස් කරලා මේක ඔයාලට සෙට් වෙන විදිහ බලන්න ඔයාලට කැමති විදිහකට මේක සේව් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙතන යට පෙන්නවා ප්ලේබැක් ඔප්ෂන් මෙතනත් ප්ලේ ෆ්‍රොම් සෙටින් ස්ටාර්ටින් ඒ වගේ ඔප්ෂන් කීපයකුත් තියෙනවා ඊට පස්සේ ඔයාලට මෙතන යටම බාර් එකේ තියෙනවා ඔඩියෝ බුක් කියලා ඊට පස්සේ මෙතන පේස්ට් කියලා තියෙනවා ඔයාලට මොකක් හරි ටෙක්ස්ට් එකක් කොතන හරි මැසේජ් එකක් හරි ඔයාලා WhatsApp එකේ ගහන මැසේජ් එකක් හරි කමන්නේ සිංහලෙන් එතන ඒක ක්ලික් කරගෙන ඉඳලා කොපි කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් දෙන් දුන්නහමත් මෙතන අපිට වොයිස් ට්‍රැක් එකක් විදිහට MP3 වොයිස් ට්‍රැක් එකක් විදිහට මේක අහලා ඔයාලට මේ පිච් වෙනස් කරගෙන ස්පීඩ් එක වෙනස් කරගෙන වොලියුම් එකත් වෙනස් කරගෙන කැමති විදිහට මෙතන සේව් කරගන්න පුළුවන් ඔයාලට ඊට පස්සේ මේ ඔයාලා කැමති වචනය ටයිප් කරලා ඔයාලා ඔක්කොම මෙතන සෙටින්ස් සියලුම දේවල් හදාගෙන ඔයාලට මෙතන සේව් කරගන්න තියෙන්නේ මෙතන තියෙනවා මෙන්න මේ මෙතන සේව් කියලා ෆයිල් බටන් එකක් තියෙනවා අන්න එතනින් ඔයාලට සේව් කරගන්න පුළුවන් ඊට පස්සේ පළවෙනි පාරට සේව් කරන්න අහද්දි සේව් කරද්දි මෙන්න මේ වගේ මෙසේජ් එකක් එනවා ඊට පස්සේ ඒක ලෝ දෙන්න ඊට පස්සේ වැටෙනවා ඔයාලට මෙතන enter the file name ඒ කියන්නේ ඔයාලට කැමති ෆයිල් නේම් එකක් මෙතන දෙන්න පුළුවන් සේව් කරද්දි මම මෙතන දෙන්නම් කුමාර කියලාම දෙන්නම්
ඊට පස්සේ ඔයාලට සරලව මේක සේව් දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක නැවත ඕනනම් අහන්න පුළුවන්. මම මේ සේව් කරගත්ත එක මේ පළවෙනි එක මෙන්න මේක. මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට ඒක ටිකක් ස්පීඩ් එකෙන් වගේ ප්ලේ වෙනවා කියනවා. ඒ කියන්නේ ඔයාලට මෙන්න මෙතනින් පිච් එක ස්පීඩ් එක වෙනස් කරලා අවශ්‍ය විදිහට සාමාන්‍යයෙන් කෙනෙක් කතා කරන විදිය අපි දන්නවා සාමාන්‍යයෙන් ඒකේ ඒකට අනුව ඔයාලා ඒක මේ විදිහට හදාගන්න. මෙතන මේ අන්තිම යටම කොටසේ යටම බාර් එකේ තියෙනවා සේව් සේව්ඩ් ෆයිල්. එතනිමුත් අපිට බලන්න පුළුවන් අපි අපේ වොයිස් ට්‍රැක් මේ සේව් කරගත්තුවා තියෙන තැනට යන්න පුළුවන් එතනින්. ඉතින් මෙන්න මේක තමයි ඇප් එක, ටෙක්ස්ට් ටු ස්පීච් කියන ඇප් එක. ඇත්තට මේක ගොඩක් හොඳ ඇප් එකක්. මේකෙන් ඔයාලට කැමති දෙයක් ටයිප් කරලා කැමති විදිහට ටයිප් කරලා මේකෙන් වොයිස් ට්‍රැක් එකක් විදිහට MP3 වොයිස් ට්‍රැක් එකක් විදිහට අරගන්න පුළුවන්. අරගෙන සේව් කරගන්න පුළුවන්. සේව් කරලා ඔයාලට ඔයාලා මැසේජ් එකක් විදිහට කාට හරි යවන්නත් පුළුවන් මොනවා හරි වචනයක් කියලා.